WhatsApp Europe YouTube channel. අපි අද ඇවිල්ලා ඉන්නේ කොතනටද? මගේ පිටිපස්සෙන් ඕගලන්ට බිල්ඩින් එකක් පේනවාද? මේ තියෙන්නේ Netherlands වල Rotterdam කියන සිටි එකේ සිටි හවුස් එක. මේකට අපි Dutch වලින් කියනවා Stadhuis. මේ බිල්ඩින් එකට ලොකු පෞරාණික ඉතිහාසයක් තියෙනවා. මේක හදලා තියෙන්නේ 1914 ඉඳන් 1920 වෙනකන් කියන කාල පරිච්ඡේදයේ. 1920 දී තමයි මේක ඕපන් කරලා තියෙන්නේ. මේ බිල්ඩින් එකට තියෙන පෞරාණික ඉතිහාසය මොකක්ද? ඔයගලන්ට මතකද? අපි අහලා තියෙනවා දෙවන ලෝක යුද්ධය ගැන. 1940 දී ජර්මන් නාසි හමුදාව විසින් නෙදර්ලන්ඩ්ස් වලට බෝම්බ දැම්මා. ඉතින් ඒ වෙලාවේදී මේ රොටර්ඩෑම් කියන සිටි එක සම්පූර්ණයෙන්ම වගේ බිම්මට සමතලා වුණා. ඒ වෙලාවේදී ඒ බෝම්බ දාපු වෙලාවේදී ඉතුරු වෙච්ච බිල්ඩින්ග්ස් වලින් එකක් තමයි මේ අපිට පිටිපස්සෙන් පේන්න තියෙන්නේ. අන්න ඒ නිසායි මේකට ලොකු පෞරාණික වැදගත්කමක් හිමි වෙලා තියෙන්නේ. තියෙන්නේ රොටර්ඩෑම් වල සෙන්ට්‍රල් එකේ. ඒක තියෙන්නේ රොටර්ඩෑම් වල කූල් සිංගල් කියන ප්ලේන් එකේ. කූල් සිංගල් කියලා කියන්නේ මේ රොටර්ඩෑම් වල තියෙන සිටි එකේ තියෙන මේන් රෝඩ් එකක්. මේ බිල්ඩින් එක ඇතුලේ තමයි මිනිස්සිපිලිටි එක පිහිටලා තියෙන්නේ. හරි, අපි තව ටිකක් අර හිටියමු. මේ බිල්ඩින් එක කුළුණු 4කට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේක හදන්න ලෝකේ ඉන්න දක්ෂතම විෂුවල් ආටිස්ට්ලා ගොඩ දෙනෙක් ඒගොල්ලන්ගේ සහයෝගය ලබා දීලා තියෙනවා. මේකේ මැද තියෙනවා ලොකු ක්ලොක් ටවර් එකක්. උඹලන්ට පේනව ඇති. ඒ ක්ලොක් ටවර් එකත් එක්ක ගත්තහම මේක මීටර් 71ක් උසයි. ඒ ක්ලොක් ටවර් එකේ උඩම තියෙනවා The Golden Angel of Peace. සාම දූතිකාවකගේ පිළිරුවක්. හරිම ලස්සනයි ඒක. මේක ඇතුලේ ගොඩක් ස්ට්‍රැචුස් හදලා තියෙනවා. අර මං කියපු දක්ෂතම විෂුවල් ආටිස්ට්ලා හදපු ස්ට්‍රැචුස් ගොඩාක් මේක ඇතුලේ තියෙනවා. එලියට් කීපයක් තියෙනවා. ඇතුල් වෙන තැනම අපිට තියෙනවා ලස්සන ස්ට්‍රැචුස් දෙකක්. ඒ දෙකෙන් පිළිඹු වෙන්නේ ජස්ටිස් ඇන් පීස්. ඒ වගේම තව ස්ට්‍රැචුස් තියෙනවා ටොලරන්ස්, ඇටෙන්ෂන්, විජිලන්ස්, ෆ්‍රීඩම්. ඒ වගේ ගොඩක් අර ගැඹුරු කරුණු නිරූපණය වෙන ස්ට්‍රැචුස් මේක ඇතුලේ හදලා තියෙනවා. මේකේ මේ ස්ට්‍රැචුස් අතරම තියෙනවා මිනිස්සු අතර ජනප්‍රිය වෙච්ච කෝට්ස් ගහලා තියෙනවා. විශාල තේරුම් තියෙන සේයින්ග්ස් තියෙනවා. එකක් තමයි ඉන් ලොස් ඉස් ෆ්‍රීඩම්. මේ මිනිස්සු නිදහස තමයි වැඩියෙන්ම අගය කරන්නේ. නීතියක් ගිනවත් ඒ නීතිය වලින් මිනිස්සුන්ගේ තියෙන නිදහස කවදාවත් නැති කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි නෙදර්ලන්ඩ්ස් වල තියෙන ලොකු විශේෂත්වය. තව එක සේයින් එකක් තියෙනවා what are laws without morals and what is faithfulness without deeds. ඉතින් ඒ වගේ අර හරිම ලොකු අර්ථකතන තියෙන කෝට්ස් මේ බිල්ඩින් එකත් එක්ක බැඳිලා තියෙනවා. වගේම මෙහි ජීවත් වෙන මිනිස්සු අතරත් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ දවස්වල කොවිඩ් වසංගතය නිසා අපිට මේක ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් මේක ඇතුළේ තියෙන ස්ටැචුස් ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ අපිට. හරි. මම දැන් ඔයාලට කියන්න යන්නේ
ලඟදිම මෙතන වෙන්න යන දෙයක් ගැන. ඒ තමයි රොටරෑම් වල ක්‍රිස්මස් සීසන් එකේදී හදන biggestම ක්‍රිස්මස් ට්‍රී එක හැදෙන්නේ මෙන්න මෙතන. හැම අවුරුද්දෙම මෙතන තමයි biggestම ක්‍රිස්මස් ට්‍රී එක ඉදි වෙන්නේ. ඉතින් අපි ඔයගලට ආරාධනා කරනවා අපේ YouTube channel එකට subscribe කරන්න. ක්‍රිස්මස් ට්‍රී එක හැදුනට පස්සේ අපි ඒකේ තියෙන සුන්දරත්වයත් ඔයගලත් එක්ක share කරගන්න. Thank you. Bye.